අද අපි කතා කරන්න යන්නේ BTS කණ්ඩායමේ ලාබාලම සමාජිකයා වෙන ජන්ජුන් කුක් ගැන. ඔයාලා දන්න නොදන්න ලස්සනම ලස්සන තොරතුරු ගොඩක් ගැනයි. ඒ වගේම මේ තමයි අපේ channel එකේ BTS කණ්ඩායම ගැන පළවෙන තුන්වෙනි video එක. ඔයාලට කලින් පළ වුණ ලස්සනම ලස්සන video දෙක බලන්න ඕනේ නම් video එකේ අවසානයේ සහ description එකේ link දෙක බලා ගන්න පුළුවන්. මේ වගේ video හැමදාම බලන්න අපේ YouTube channel එක subscribe කරන්න වගේම bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු video එකට. JK කියලා හඳුන්වන්නේත් මේ ලස්සන කොල්ලමයි කියලා ඔයාලා ඉතින් හැමෝම දන්නව ඇතිනේ. JK ඉපදිලා තියෙන්නේ 1997 වර්ෂයේ සැප්තැම්බර් 1 වෙනිදා. ඒ නිසාම දැනට මෙයාට වයස අවුරුදු 23යි. ඉපදිලා තියෙන්නේ දකුණු කොරියාවේ බූසාන් නගරේ. ලග්නේ වෙන්නේ කන්‍යා ලග්නය. ඒ වගේම අධ්‍යාපන පසුබිම ගත්තොත් බෙක්යන් මධ්‍ය විද්‍යාලයේ මූලික ඉගෙනුම ලැබලා තියෙනවා. ඊට පස්සේ සෝල්හි ප්‍රසංග කලා පාසලට ඇතුළත් වෙලා අධ්‍යාපනයත් අදාරලා 2017 පෙබරවාරි මාසේ තමන්ගේ උපාධියත් සම්පූර්ණ කරගෙන තියෙනවා. ඒ වගේම JK කියන්නේ දක්ෂ ආහාර පිසින්නෙක්. තව දක්ෂතා ගත්තොත් චිත්‍ර ඇඳීමට සහ ක්‍රීඩා කිරීමට වගේම විශේෂයෙන්ම පාපන්දු ක්‍රීඩාවට වැඩි වශයෙන් ප්‍රිය කරනවා. ඒ වගේම මේ අපූරු ලස්සන කොල්ලට පෙම්වතියෙක් ඉන්නවා කියලා නම් තවම සඳහන් වෙන්නේ නැහැ. ඒක නිසා මේ වීඩියෝ එක බලන JK-ට ආදරය කරන ඔයාටත් ඒ තැන ගන්න try එකක් දෙන්න පුළුවන්. JK-ගේ පවුලේ විස්තර ගත්තොත් වැඩිමහල් සහෝදරයෙක් ඉන්නවා. එයාගේ නම තමයි ජුන් හන්. තනිකඩව ජීවත් වෙන නිසා දැනට ජීවත් වෙන්නේ දෙමාපියෝ සහ මේ සහෝදරයා එක්ක තමයි. ආගම ගත්තොත් ක්‍රිස්තියානි ආගම තමයි අදහන්නේ. මේ ලස්සන කොල්ලගේ උස වෙන්නේ අඩි 5යි අඟල් 10ක්. ඒ වගේම මේ අපූරු තරුණයා BTS සංගීත කණ්ඩායම සමග එකතු වෙන්නේ 2013 අවුරුද්දේදී. ඒ වෙනකොටත් JK රැප් ගායකයෙකු ලෙස සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ වෙලා ඉඳලා තියෙනවා. ඒ නිසාම මේ ලස්සන කොල්ලා ස්ටේජ් එකට නැංගම ගෑනු ළමයි නම් ගොඩක් වචී වෙලා මෙයාගේ දිහාම බලාගෙන ඉන්න තත්ත්වයට පත් කරගන්න මෙයා හරි දක්ෂයි කියලා සඳහන් වෙනවා. JK ගේ කුඩා කාලයේ ගත්තොත් කුඩා කාලේදී බැඩ්මින්ටන් ක්‍රීඩා කිරීමට ප්‍රිය කළා තියෙනවා. ඒ වගේම අනාගතයේදී බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු වීමේ සිහිනයක්ද ඔහුට කුඩා කාලයේදී තිබිලා තියෙනවා. නමුත් ජී ඩ්‍රැගන් කියන වැඩසටහන රූපවාහිනියේ ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ගායකයෙකු වීමට අවශ්‍යයි තීරණය කළා තියෙනවා. 2011 වර්ෂයේදී දකුණු කොරියානු දක්ෂතා දැක්මවන සුපර්ස්ටාර් කේ සඳහා JK සහභාගී වෙනවා. නමුත් අවාසනාවන්ත ලෙස ඔහුට තරගයෙන් ඉවත් වීමට සිදු වෙනවා. ඊට පස්සේ මේ ලස්සන කොල්ලා Big Hit Entertainment ආයතනයේ BTS සංගීත කණ්ඩායමේ නායකයා වුණ RM එක්ක එකතු වෙනවා. ඒ තමයි මේ අපූරු කොල්ලගේ ජීවිතේ වෙනස් කරන හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ. මොකද 2013 ජූනි 12 වෙනිදා තමයි BTS සමාජිකයෙක් වශයෙන් වෘත්තීමේ ගමන JK ආරම්භ කරන්නේ. මේ ලස්සන කොල්ලගේ පළමු මංගල ගීතය වෙන්නේ Too Cool for School ගීතයයි. ඒ වගේම දකුණු කොරියානු ජනාධිපති විසින් පිරිනමනු ලබන සම්මානයක් වන පස්වන පන්තියේ වාග්වාන් සංස්කෘතික කුසලතා සම්මානය JK විසින් ලබාගෙන තියෙනවා. 2019 දී කොරියානු ජාතිකයින් අතර වඩාත්ම ජනප්‍රිය පුජ්‍යලයන් අතර තුන්වන ස්ථානයේද දිනා ගැනීමට මේ ලස්සනම ලස්සන කොල්ලා සමත් වෙලා තියෙනවා. ඒ වගේම 2018 වර්ෂයේදී ලෝක පුරා මිලියන 3.7කට අධික සංඛ්‍යාවක් සජීවීව නරඹන්නන් සංඛ්‍යාවන් නැරඹූ වැඩසටහන වශයෙන්ද JK සම්බන්ධ වැඩසටහනක් වාර්තාවත් තියලා තියෙනවා. JK හඳුන්වන අනුවර්තනාම ගත්තොත් කිම් තේහුන්, පාක් ජිමින්, RM යන නම් වලින් හඳුන්වනවා. ඒ වගේම ප්‍රියතම වර්ණයේ විදියට හඳුන්වන්නේ රතු පාට. මේ ලස්සන කොල්ලා ආහාර පිසීමට ආස කරනවා වගේම මෙයාගේ ප්‍රියතම ආහාරය වෙන්නේ ශප්රු මස් සුප්ය. JK කියලා කියන්නේ සමාජ මාධ්‍ය තුල එතරම්ම ක්‍රියාකාරී කෙනෙක් නෙමෙයි. ඒත් ඔහුගේ කණ්ඩායම විසින් දෛනික සමාජ මාධ්‍යයේ ගිණුම් සියල්ල අප්ඩේට් කිරීමට ලක් කරනවා. ඔයාලට දැන් වීඩියෝ එකේ දැක ගන්න ලැබෙන්නේ JK දැනට භාවිතා කරන Facebook, Instagram, Twitter වෙන සමාජ මාධ්‍යවල භාවිතා කරන නම් තමයි. ඒ වගේම JK විශාල වශයෙන් ජනප්‍රිය වීමට TikTok ප්‍රබල ලෙස බලපෑවා කියලා සඳහන් කිරීම තියෙනවා. අවසාන වශයෙන් ගත්තොත් නර්තන කුසලතාවයේ වැඩි දියුණු කිරීම සඳහා 2012 දී විශේෂ නර්තන රටාවන් පිළිබඳ නර්තන පුහුණුවක්ද ලබාගෙන තියෙනවා. ඒ නිසාම ඉතින් BTS කණ්ඩායමේ සින්දු කියන වෙලාවට සින්දු කියන ගමන් අපූරු රංගනයක යෙදෙන්න මේ අපූරු ලස්සන කොල්ලට හැකියාව ලැබිලා තියෙනවා. BTS කණ්ඩායමේ ලාබාලතම ලස්සන කොල්ලා ගැන ඔයාලා නොදන්න තොරතුරු ගොඩක් දැනගත්ත කියලා අපි හිතනවා. ඒ නිසාම තවත් සමාජිකයෙක් ගැන ලස්සන තොරතුරු ගොඩක් අරගෙන ඉක්මනින් එනකල් අපි ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.